සුබ සන්ධ්‍යාවක්. දවසේ උණුසුම්ම තොරතුරු ඔබට කියන ITN සවස 6:30 ප්‍රධාන පුවත් විකාශය සමගින් මම දනුෂ්ක බණ්ඩාර. මම නිෂාදි ගුණවර්ධන ප්‍රථමයේ නවදහනීය ප්‍රවෘත්ති සිරස්තල වෙත. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ව්‍යවස්ථා කෙටුම් පත සකසා අවසන්. ජනපති සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් අතර හමුවක්. රටදැය දියුණු කිරීමේ මග. හුඟක් අය දේශපාලනය කරන රට ජාතිය බේරා ගන්න. රට ජාතිය බේරා ගන්න නම් අපනෑන ආර්ථිකයට යන්න ඕනේ. අධිවේගයෙන් හම්බන්තොට යන්න ලබන මාස අගදී අවස්ථාව. පාකිස්තාන අගමැති ලේකම් කාර්යාලයේ විදුලිය කැපේ. ලොව වේගවත්ම මෝටර රථ ධාවන ශූරියගේ අවසන් ගමන. එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් පිහිටවන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ව්‍යවස්ථා කෙටුම්පත සකසා අවසන් කර තිබෙනවා. මෙවන විට එය සම්පූර්ණයෙන්ම නිවාවටපත් කර ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ව්‍යවස්ථා කෙටුම්පතට එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන සියලු පක්ෂ නායකින්ගේ අනුමැතියද ලැබී ඇති බව සඳහන්. එම පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කිරීම අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවකට පවරා තිබෙනවා. එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකින් මෙම කමිටුවේ සෙසු සමාජිකින් එමෙන්ම ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් එම පක්ෂයේ සභාපති අමාත්‍ය කබීර් හෂීම් පක්ෂයේ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් යන මහතුරුන්ද සහභාගී වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ නායකත්ව මණ්ඩලයේ සභාපති ධුරය හොබවන්නේ එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතායි. සඳහනේ මහලේකම්වරයා නම් කිරීමේ බලයද එක්සත් ජාතික පක්ෂයට හිමිව තිබෙනවා. ප්‍රජාතන්ත්රවාදී ජාතික පෙරමුණ පිහිටවන දිනයෙන්ම ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීමේ කටයුතු අග්‍රාමාත්‍යවරයාගේ මාලදිවයින් නිල සංචාරයෙන් අනතුරුව සිදු කිරීමට නියමිතයි. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය රාජිත සේනාරත්න මහතාද අදහස් දැක්වුවා. නව සන්ධානයේ ගොඩනැගීමේ පක්ෂනායකින්ගේ රැස්වීමේදී ගත තීන්දුවක් අනුව පෙරේදා රාත්‍රී වෙනකන් සන්ධානයේ ව්‍යස්ථාව පිළිබඳව රැස්වීම පැවැත්වුණා. මේ අරලියගහ මන්දිරයේදී ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කලින් සජිත් පාර්ශවයෙන් ඉදිරිපත් කරපු කෙටුම්පත කතා කරලා මම සකස් කරපු අවසාන කෙටුම්පතේ ඇයට අපේ අනිත් පක්ෂනායකින්ටත් එයාටත් ඉදිරිපත් කළා. එයා ඒකමතිකව එකඟ වෙලා ව්‍යස්ථාවේ කටයුතු අවසන් කළා. අපරාධ වලට සම්බන්ධ සැකකරුවන් හඳුනා ගැනීම සඳහා මුහුණු හඳුනා ගැනීමේ තාක්ෂණය යොදා ගැනීමට අදාළ කටයුතු මේවන විට සකස් කරමින් තිබෙන බව පොලිස් දෙපාර්තමේන්තුව පවසනවා. ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් අද පෙරවරු ජනාධිපතිතුමා සමග පැවති සාකච්ඡාවකදී මේ කරුණු අනාවරණය වුණා. ජනාධිපතිතුමා සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් අතර සාකච්ඡාවේදී එම නිලධාරීන් දැනුම් දුන්නේ ආගමන විගමන දෙපාර්තමේන්තුව පුද්ගලයන් ව්‍යාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය එක්ව දත්ත පද්ධති සම්බන්ධ කර ගනිමින් පොලිස් තොරතුරු සන්නිවේදන පද්ධති ස්ථාපිත කිරීමට පියවර ගන්නා බවයි. ඒ අනුව අපරාධවලට සම්බන්ධ වූවන්ගේ සහ නීතියේ රැහෙනින් පලා යන පුද්ගලයින්ගේ තොරතුරු එම පද්ධතියට ඇතුළත් කෙරෙන අතර ඕනෑම පොලිස් නිලධාරියෙකුට ඕනෑම ස්ථානයක සිට ස්මාර්ට් ජංගම දුරකථනයක් මගින් එම පද්ධතිය හා සම්බන්ධ වී අපරාධකරු හඳුනා ගැනීමට හැකි බව මෙම සාකච්ඡාවේදී අනාවරණය කෙරුණා. පොලිසිය ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පැවසුවේ එමගින් අපරාධකරුවන් කඩිනමින් නීතියේ රැහැනට හසුකර ගැනීමට මෙන්ම රථවාහන වැරදි නිරීක්ෂණය කිරීමටද නියමිත බවයි. ජනාධිපතිතුමා යටතේ පොලිස් දෙපාර්තමේන්තුව පවරා ගැනීමෙන් අනතුරුව එහි මානව සම්පත් සහ භෞතික සම්පත් සංවර්ධනය කිරීමේ පියවරක් ලෙස මෙම නව වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. යුද හමුදාව වාර්ෂිකව සංවිධානය කරන කොළඹ ආරක්ෂක සමුළුව 2019 බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද ආරම්භ කෙරුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක ක්ෂේත්‍රයට සම්බන්ධ විද්වතුන් විශේෂඥයින් මෙන්ම පාර්ශ්වකරුවන් ඇතුළු නියෝජිතයින් 800කට වැඩි පිරිසක් මෙම සමුළුවට එක්ව සිටිනවා. සමකාලීන ආරක්ෂක වටපිටාව තුළ විකාශනය වන හමුදාමය විශිෂ්ටත්වය යන තේමාවෙනුයි මෙවර සමුළුව පැවැත්වෙන්නේ. සමුළුව හෙට අවසන් වීමට නියමිතයි. වත්මන් ආරක්ෂක භූමිකාව, ගැටුම් හා සහයෝගීතාව, ත්‍රස්තවාදය හා සටන් කිරීම ඇතුළු ක්ෂේත්‍ර රැසක්
මෙවර සමුළුවේදී ආවරණය කෙරෙනවා. එහි සංවිධාන කටයුතු යුද හමුදාපති ලුතිරන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ පූර්ණ අධීක්ෂණ යටතේ සිදු කෙරෙන්නේ. ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා සමුළුවේ සමාරම්භය සනිටුහන් කළා. සමාරම්භක දේශනයේ පැවැත්වුවේ හමුදා ඉතිහාසය පිළිබඳ විශේෂඥයෙකු වන නිතින් ඒ ගෝකෝල් මහතායි. මෙම අවස්ථාවට ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් එක්ව සිටියා. I would like to reiterate the fact that Colombo Defence Seminar was designed to share experiences, not necessarily. Colombo ආරක්ෂක සමුළුව අපි සංවිධානය කළේ අප ලැබූ ජයග්‍රහණයන් වගේම පරාජයන් පිළිබඳ අත්දැකීම් ඔබත් සමග හුවමාරු කර ගැනීමටයි. මේ තොරතුරු තාක්ෂණ යුගයේදී අපි විශ්වාස කරනවා මේ තොරතුරු හුවමාරු විය යුත්තේ සැහැල්ලු මනසක් සහිත ජාතින් අතර කියලා. අද තියෙන තාක්ෂණයත් එක්ක තමයි අපි ගමන් කරන්නේ. මගේ අදහස අනුව අපි හිතන්න ඕනේ සංකල්පයන් තුනක් ගැන. ජනතාව අපේ පෘථුවිය සහ ලාභය ගැන. මම දැඩි ලෙස විශ්වාස කරනවා වර්තමාන හමුදා ක්‍රියාකාරීත්වය මේ සංකල්ප තුන තුල ක්‍රියාත්මක විය යුතුයි කියලා. There are many forms of military development taking place in the Indian Ocean region in the present era. The nation states are strengthening and developing their military forces. ඉන්දීය සාගර කලාපය තුළ රටවල හමුදා ක්‍රියාකාරීත්වයේ හොඳ වර්ධනයක් මෑත කාලයේදී දැක ගන්න පුළුවන්. මේ කලාපයේ තියෙන රටවල ආරක්ෂක අංශ අනෙකුත් රටවලට හානියක් නොවන අයුරින් ශක්තිමත් සහ වර්ධනය කිරීම සිදු කරනවා. අනෙක් අතට කලාපයේ ආරක්ෂාව තහවුරු කර ගැනීමට කටයුතු කරන ගමන්ම ලෝකයේ ආරක්ෂාවද තහවුරු කිරීමට කටයුතු කරනවා. ඒ වගේම ත්‍රස්තවාදය අවසන් කරමින් එම රටවල සාමය ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙළද ක්‍රියාත්මක වනවා. රටදේ දියුණු කිරීමට නම් අපනයන ආර්ථිකය වර්ධනය කළ යුතු බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන බතික් ලංකා ප්‍රදර්ශනයේ විවෘත කිරීමේ අවස්ථාවට එක්වමින් අග්‍රමාත්‍යවරයා මේ බව කියා සිටියා. දිවයින පුරා සිටින බතික් කර්මාන්තකරුවන් මෙම ප්‍රදර්ශනයට ඉදිරිපත්ව සිටිනවා. එමෙන්ම හොඳම බතික් නිර්මාණ සඳහා ත්‍යාග පිරිනැමීමටද සැලසුම් කර තිබෙනවා. සෑම ප්‍රදර්ශන කුටියක් වෙනුවෙන්ම වටිනා ත්‍යාග පිරිනැමීම හා පැය දෙකකට වරක් ලොතරැයි දිනුම් ඇදීමක් මෙම ප්‍රදර්ශන භූමියේදී සිදු කෙරෙනවා. මෙහිදී අදහස් දක්වූ අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ රට බේරා ගැනීමට නම් නවීන අපනයන ආර්ථිකයකට ගමන් කළ යුතු බවයි. අපේ රට අපි අපනයන ආර්ථිකයකට දැන් පරිවර්තනය කරන්න තිබෙනවා. අපි අද මේ රටේ අපේ අපනයන කර්මාන්ත දියුණු වෙලා අපේ ආදායම් වැඩි වෙනවා නම් රටේ ආදායම් වැඩි වෙනවා. මේ ලෝකේ දියුණු වුණු හැම රටක්ම අපනයන කර්මාන්තයෙන් දියුණුනේ. මම දන්නවා 1979 මම චීනයට ගියා. එදා චීනයේ තිබුණේ බයිසිකල්. අද අපි චීනයට ගියාම ඔක්කොම තියෙන කාර්. ඇයි චීනේ දියුණු වුණේ? අපනයන කර්මාන්ත. ඇයි අද ඉන්දියාව දියුණු වෙන්නේ? අපනයන්ට යනවා. ආන්දෙන් ලෑස්ති ප්‍රාර්ථන සියල්ලම ඊළඟ අවුරුදු කීපේ ලබලා දෙන්න. අද අපි ආනායනය අපනායනට වඩා වැඩි. අපි ආනායනය කරනකොට ණය ගන්න තියෙනවා. නැත්තම් අපිට ගියන්නේ බඩු භාණ්ඩ සීමා කරන්න තියෙනවා. මේ හැමදාම අපිට ණය ගන්න බෑ මේ පරතරය නිසා. අපේ පරතරය අඩු කළා. අපි පරතරය නැති කළා. අතිරික්කයකට අපි යන්න තියෙනවා. එහෙනම් එන අවුරුදු 15 දී ආරම්භ කළා විශාල අපනායන ආර්ථිකයකට යන ගමන තියෙනවා. හුඟක් අය දේශපාලනය කරන රට ජාතිය බේරා ගන්න. රට ජාතිය බේරා ගන්න නම් අපනයන ආර්ථිකයට යන්න ඕන. අන්න ඒ ගැන කතා කරන්න පුළුවන් අයත් තමයි මේ අනාගතය ගැන කතා කරන්න පුළුවන්. අමාත්‍ය දයාගමගේ මහතා මෙන්ම මැති අමතිරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අපනයන ගම්මාන 5000ක් රට පුරා ඇති කරන වැඩසටහන අපි පටන් අරගෙන දැන් වෙනකොට අපනයන ගම්මාන 500කට වඩා ප්‍රමාණයක් අපි වැඩ පටන් අරගෙන තියෙනවා. ගරු අග්‍රාමාත්‍යතුමනි ඔබතුමාගේ සිහිනය සැබෑ කරන්නට जनाधिपति ඒ ජයග්‍රහණය කරන 2025 වෙනකොට තමුන්නාන්සලා බලාපොරොත්තු වෙන මේ පොහොසත් රට අපි හදනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා හා මහින්ද රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් දැනට අතරංගුවේ පසුවන පළේ රෝහලේ වෛද්‍යවරයා හෝ ඔහුගෙන් ලද තොරතුරු මත අතරංගුවටගත් සැකකරුවන් පාපොච්චාරණය කර නැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කරනවා. මේ සම්බන්ධයෙන් පළවී ඇති වාර්තා අසත්‍ය බවයි ඔහු තවදුරටත් අවධාරණය කරන්නේ. මේ අතර වෛද්‍යවරයාගෙන් කළ ප්‍රශ්න කිරීමවලදී ඊයේ දිනේදීද තවත් ත්‍රස්ත සැකකරුවන් දෙදෙනෙකු අතරංගුවටගෙන තිබෙනවා.
මේ සැකකරු හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාවත් එවැගේම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාවත් ඝාතනය කිරීම සඳහා සැලසුම් කර තිබුණු බවටයි ඒ විවිධ මාධ්‍ය වාර්තාවලින් කියවුනේ. එවැගේම ඒ මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සඳහන් වෙලා තිබුණා මේ සින්නయ్యා සිවරූපන් නැමැති මේ සැකකරු විසින් මේ ඝාතන සැලසුම පිළිබඳව ත්‍රස්තවාදී විමර්ශන කොට්ටාසේ නිලධාරීන් වෙත පාපොච්චාරණයකුත් ලබා දී තිබුණු බව ඉතා පැහැදිලිව සඳහන් කරන්න කැමැති එම මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව මේ සින්නయ్యා සිවරූපන් නැමැති සැකකරු හෝ ඔහුට සම්බන්ධ අත්අඩංගුවේ පසුවන අනෙක් සැකකරුවන් 6 දෙනා හෝ එවැනි ඝාතන සැලසුමක් පිළිබඳව මෙතෙක් ත්‍රස්තවාදී විමර්ශන කොට්ටාසය වෙත හෝ එසේත් නැත්නම් වෙනත් බලධාරියෙක් වෙත හෝ මෙතෙක් එවැනි කිසිදු ප්‍රකාශයක් හෝ පාපොච්චාරණයක් ලබා දී නොමැති බව පැහැදිලිව සඳහන් කරන්න කැමැති. වත්මන් දේශපාලන වාතාවරණයේ පිළිබඳව සහ ඉදිරියේදී රට බහර ගැනීමට සිටිනා නායකයා කෙබඳු පුද්ගලයෙකු වී යුතුද යන්න පිළිබඳව IT නාලිකාවේ විකාශය වූ සීතල ඊතල වැඩසටහනට එක්වමින් ජ්‍යෙෂ්ඨ කලාවේදී ධර්මසිරි බණ්ඩාරනායක මහතා සහ IT හත්වෙනි පැයට එක් වූ ප්‍රවීණ ලේඛක ජයතිලක කම්මැලි වීර මහතා මෙලෙස අදහස් පළ කළා. මෙහෙම මිනිස්සු තුල තියෙනවා නම් අර හමුදා ඇඳුම ඇඳපු මේ ක්‍රොස් බෙල්ට් එකක් දාපු ඒක මම ඒකාධිපති වලින් ඉවර කළා. එහෙම විහිළුකාරයෙකුට රටක් පාලනය කරන්න දිය යුතු නැහැ. ඒක ජනතාවගේ අවසානය. සියලුම වාර්ගිකයන් එක කොටසකගේ විතරක් නෙමෙයි. එතෙන්ට ලෝකය ගමන් කරන මොහොතක තමයි හිට්ලර් නැමැති ජනඝාතකයා ලෝකෙම එකතු වෙලා ජනඝාතකයා ඉවර කළා දුන්නා. ඒ කියන්නේ ආපහු මේ දවස්වල හිට්ලර්ලා වගේ ඇවිල්ලනෝ එන්න පුළුවන්. ඇවිල්ලා ඉන්න පුළුවන්ද කියලා බලමු. කවගේ දවස්වල අපේ පූජ්‍ය පක්ෂයත් ඉල්ලුවා හිට්ලර් කෙනෙක්. ඔව්. ඒගොල්ලෝ සතුටු වෙනවා ඒ අයත් එක්ක පෙළ ගැහිලා. මේ රටේ මිනිස්සු මර්ධනය කරගෙන ඒ දැඩි දඬුවම් දීලා කටවල් බැඳලා එහෙම යන ගමම් මඟක් හිතනවා නම් හැංගෙන්න තැනක් හොයාගෙන ඒ පාලකයන් පත් කරගන්න. දැන් අද කතා වෙනවනේ මේ දැඩි නායකයෙක් ඕන කියලා. මිනිස්සු විශ්වාස කරනවා දැඩි මිනිහෙක් ජනාධිපති කරොත් හරියයි කියලා. දැඩි මිනිහෙක් ජනාධිපති කරපුවම වෙන්නේ හමුදාව පාට ගේන එකයි. රටකට නීති රීති අවශ්‍යයි. ඒ නීති රීති හරියට ක්‍රියාත්මක වීම අවශ්‍යයි. නමුත් ඒ වෙනුවට හමුදාව පාරට කැඳවලා විරුද්ධ වෙන මිනිස්සු සුදු වෑන් වලින් උස්සගෙන ගිහිල්ලා විරුද්ධව කතා කරන මිනිහාගේ කටව අහලා ඒ මිනිහාගේ අතපය කඩලා ඒ මිනිහා ඝාතනය කරලා යන දැඩි පාලකයෙක් නම් මේ රට හදන්න බෑ. ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා වෙන්න තෝරන. ඒක අනිවාර්ය කොන්දේසියක්. අපි හිතනවා ජනාධිපති වර්ණය පාවිච්චි කරලා ඉන් ලැබෙන ජනතාව අහන්න ලෑස්ති කතා කරන දේ කියන්න ලයිසන් එකක් හම්බෙයි. ඉදිරි ජනාධිපති වරණයෙන් පසු මෙරට සංහර්ධනය තවත් ස්ථාවර හා වේගවත් වනු ඇති බව අමාත්‍ය සාගල රත්නායක මහතා පවසනවා. කොළඹ පැවති පළමු ජර්මානු ශ්‍රී ලංකා ලොජිස්ටික් සමුළු අමතමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. ජර්මානු කර්මන්ත හා වාණිජ මණ්ඩලයයි වැඩසටහන සංවිධානය කර තිබුණේ. And have demonstrated great resilience in the face of tough challenges. This inherent trait, together with the right policies, will shape Sri Lanka's story for generations to come. Sri Lanka is now well positioned to move towards rapid economic progress, and the maritime, logistics, and transport sectors will play a key role in these success stories. I'm certain the outcome of the presidential election later this year will further strengthen the role of these sectors while ensuring political stability. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි විජේදාස රාජපක්ෂ මහතා සහ අතුරුලී රතන හිමියන් විනය පරීක්ෂණයක් සඳහා කැඳවා තිබෙනවා. පක්ෂ නායකත්වය අනවශ්‍ය ලෙස විවේචනය කිරීමත් පක්ෂ ව්‍යවස්ථාවට එරෙහිව කටයුතු කිරීමත් හේතු වෙනුයි මන්ත්‍රීවරුන් දෙදෙනා විනය පරීක්ෂණ කමිටුව හමුවට කැඳවා ඇත්තේ. ඒ අනුව පක්ෂ මූලස්ථානයේ විනය කමිටුව හමුවේ හෙට පෙනී සිටින ලෙස මන්ත්‍රීවරුන් දෙදෙනාට එක්සත් ජාතික පක්ෂයේ නීති ලේකම් ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායකර මහතා දැනුම් දී තිබෙනවා. ගම්පෙරළිය වැඩසටහන යටතේ මේ වසරේ පළමු මාස 8 තුළ සෑම මැතිවරණ කොට්ටාශයක් සඳහාම රුපියල් මිලියන 300ක ප්‍රතිපාදන වෙන් කරනු බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. හැම මැතිවරණ කොට්ටාශයකටම මේ පළවෙනි මාස 8 තුළ කෝටි 30ක් එහෙම නැත්නම් රුපියල් මිලියන 300 අපි ලබා දීලා තියෙනවා. මේ වෙනකොට වැව් 1340ක් මිලියන 1328ක වියදමින් අලුත් වැඩියා කරලා එහෙම නැත්නම් වෙමින් පවත්වනවා.
ග්‍රාමීය පාරවල් සහ කුඩා පාලම් 38,333ක් ඉදි කළා තියෙනවා ඉදි වෙමින් තියෙනවා ඒ සඳහා මිලියන 29,783ක් වියදම් කළා තියෙනවා ඒ වගේම පාසල් 1,463ක ඒ සනීප ආරක්ෂක පහසුකම් ලබා දීලා තියෙනවා මිලියන 680.2ක වියදමින් ඒ වගේම ආගමික සිද්ධාස්ථාන මෙන්න මේක ඇත්ත වශයෙන්ම මම හිතන්නේ අපි ලබපු විශාල ජයග්‍රහණයක් ආගමික සිද්ධාස්ථාන 10,343ක් නවීකරණය කළා තියෙනවා අලුත් වැඩියා කළා තියෙනවා ගොඩ නගලා තියෙනවා ගොඩ නගමින් ඉන්නවා ඒ සඳහා මිලියන 5146.66ක් ඊට පස්සේ අපි ගම්පෙරළිය දෙක පටන් ගත්තා ජනවාරි මාසේ එය එන මාසේ දක්වා අපි දික් කළා තියෙනවා යනුව ව්‍යාපෘති 99,882ක් ලංකාව පුරාම ක්‍රියාත්මක වෙලා තියෙනවා ක්‍රියාත්මක වෙමින් තියෙනවා ඒ සඳහා මිලියන 45,477ක් පිවිදම් කළා තියෙනවා ඒ වගේම මේකත් එක්කම සමගාමීව අපි ආරම්භ කරා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන ඊළඟ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන සැප්තැම්බර් 7 8 9 10 කියන දවස්වල යාපනයේ නගරේ පවත්වනවා සුළුභෝග වගා කරන ගොවීන්ගේ ජන ජීවිතයේ ඉහළ නංවමින් ඔවුන්ට ස්ථාවර මිලක් ලබා දීමට කටයුතු කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා රත්නපුර වැලිගෙපොළ හටන්කල ඉදිකරනු සහිරුකම උදාගම්මානය ජනතා ආයතනයට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා සමිට සෙවන යලිපිපදෙන උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා ආයතනයට පත්කරනු 264 වන ආදර්ශ ගම්මානය මෙයයි වැයකින් මුදල රුපියල් 1,374ක් ග්‍රාම ශක්ති නිවාස ආධාරමෙන්ම ශිල්ප සව්‍ය වැඩසටහන යටතේ අභ්‍යාසලාභින් පිරිසකට ප්‍රතිලාභ සැලසීමද මෙහිදී සිදු කෙරුණා දුෂ්‍යබද සහිත පුද්ගලයන් 60 දෙනෙකුට නොමිලේ ඇස් කන්නාඩි ප්‍රදානය සිදු කෙරුණේද අමාත්‍යවරයා අතින් ආණ්ඩුවකට වගකීමක් තිබෙනවා ජන සමාජයේ සෑම ජන පරපුරක්ම ආරක්ෂා කරන්න. ඒ සෑම ජන පරපුරකගේ දුක කඳුල වේදනා තේරුම් ගන්නට ඔබලාගේ හද ගැස්ම අවබෝධ කරගෙන සුළු භෝග වගා කරන ගොවියා අද ජාතික සංවර්ධන න්‍යාය පත්‍රෙන් අමතක කරපු කොට්ටාසේ ගම්මිරිස් ගොවියා කුරුඳු ගොවියා කරුණා ගොවියා කරාබු නැටි ගොවියා සුළු අපනයන භෝග ගොවියාගේ ජන ජීවිතය ආරක්ෂා කරමින් ඔබලාගේ නිෂ්පාදනයට ඔබලාට සතුටු විය හැකි ස්ථාවර මිලක් ලබා දෙන්නට මම කටයුතු කරනවායි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා ජනාධිපතිවරණයක් කැඳවීමට පෙර ජනාධිපති අපේක්ෂකයෙකු නම් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාවෙන් අවස්ථාවක් නොමැති බව එම පක්ෂයේ නීති ලේකම් ජනාධිපති නීතිඥ නිශ්ශංක නානක්කාර මහතා පවසනවා පක්ෂ ව්‍යවස්ථාවේ 9.1 වගන්ති අනුව ජනාධිපතිවරණයක් කැඳවීමෙන් අනතුරුව පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතියෙන් නාම යෝජනා කමිටුවක් පත්කිරීමත් එම කමිටුව හරහා අපේක්ෂකයා කවුරුන්ද යන්න තේරීමත් සිදු කළ යුතුයි ඒ අනුව ජනාධිපතිවරණයක් කැඳවීමකින් තොරව අපේක්ෂකයෙකු නම් කිරීමට නොහැකි බවයි නීති ලේකම්වරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ. එජාපේ ජනපති අපේක්ෂකයා පිළිබඳවත් ඇතැම් පක්ෂවලින් දැනට ඉදිරිපත් කර ඇති අපේක්ෂකයින් පිළිබඳවත් විවිධ අදහස් ස්ථාන රසකදී ප්‍රකාශ වුණා. දැන් අප ඒ අදහස් වෙත යොමු වෙමු. සහෝදරයා විසින්ම තමන්ගේ සහෝදරයා පත් කරා. දැන් මට දැනගන්න ලැබෙනවා දැන් ගෝඨාභය රාජපක්ෂ උන්නේ ලෑස්ති වෙලා තියෙනලු රට වටා දිස්ත්‍රික් මට්ටමින් හමුදාවෙන් විශ්‍රාම ගිහිපු 250ක් ලෑස්ති කරගෙන කටයුතු කරා. ජාතික ලැයිස්තුවෙන් 8 දෙනෙක් ලෑස්ති කරගෙන ඉන්නෝ විශ්‍රාම ගිහිපු හමුදා නිලධාරීන් ජාතික ලැයිස්තුවෙන් පත් කරනවා. එතකොට ඒ 8 දෙනත් කැබිනට් ඇමතිවරු. රාජපක්ෂ රෙජිමය වගේම රාජපක්ෂ යුද හමුදා රෙජිමය දෙකම එකට එකතු වෙලා තමයි කැබිනට් වැඩේට කතා කරගන්න වේදිකා ගන්න ගෙනියයි. විමල් වීරවංශලා, ඔය උදේ ගම්මන්පිල්ල, දිනේෂ් ගුණවර්ධන අන්තිමට කුණුගොඩට තමයි යන්නේ. එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා තෝරගත්තාට පස්සේ එක්සත් ජාතික राज्य එංගලන්ත සභාවේ අගරදගුරු අතිඋතුම් ජස්ටින් බෙල්බි හිමිපාණන් ඇතුළු දූත පිරිසක් කරුණායක ගුවන්තුරුපලින් අද දිවයිනට පැමිණියා.
කටුනායක ගුවන් තොටුපළින් දිවයිනට සපෙමිනි අතිඋතුම් ජස්ටින් වෙල්බි හිමිපාණන් පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරයට ලක් වූ කටුවා පිටියේ ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ සංචාරයක නිරත වුණා. උන්වහන්සේ දේවස්ථානයේදී විශේෂ දේව මෙහෙයකටද සහභාගී වුණා. දේව මෙහෙයින් පසු ප්‍රහාරයෙන් විපතටපත් පවුල්වල දරුවන් සඳහා පාසල් උපකරණ බෙදා දීමක් සිදු කෙරුණේ එංගලන්ත සභාවේ අගරදගුරු හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්. එම අවස්ථාවට කොළඹ අගරදගුරු අතිඋතුම් මල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ද එක්ව සිටියා. සංචාරයක නිරත ජස්ටින් වෙල්බි හිමිපාණන් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසුනේ අද පස්වරුවේදී. ඒ අරලිය ගහ මන්දිරයේදී විජේරාමේ පිහිටි විපක්ෂ නායක නිල නිවසේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද අගරදගුරු හිමිපාණන් මුණ ගැසුණා. ඉන්පසුව සර්ව ආගමික නායකයන් හමු වීමටද අගරදගුරු හිමිපාණන් කටයුතු කළා. දක්ෂින අධිවේගී මාර්ග දිගුවේ 3 වෙනි සහ 4 වෙනි අදියර ලබන මාස අගභාගයේදී ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි. ඒ පිළිබඳ මේ වාර්තාව අප නියෝජිත තාරකා විජේවංශකෙන්. රටේ සංවර්ධන වැඩ කටයුතු එනහිටලා එහෙමත් නැත්නම් රටේ සංවර්ධන වැඩ කටයුතු නවතව දමා තිබනවා යයි ඇතමුන් චෝදනා කරනවා. ඇත්තටම රටේ සංවර්ධනය නැවතිලාද? සංවර්ධන වැඩ කටයුතු නැවතිලා නම් දක්ෂින අධිවේගී මාර්ග දිගුවේ 3 වෙනි සහ 4 වෙනි අදියරයන්හි වැඩ කටයුතු අවසන් වුණේ කොහොමද? මේ දක්ෂින අධිවේගී මාර්ග දිගුවේ 3 වෙනි සහ 4 වෙනි අදියරයන්හි වැඩ කටයුතු අවසන් වීම පිළිබඳව වාර්තාවක්. වත්මන් රජයේ සංවර්ධන සංග්‍රාමයේ තවත් දැවැත්ත පියවරක් ලෙස ක්‍රියාත්මක වන්නේ දක්ෂින අධිවේගී මාර්ග දිගුව ව්‍යාපෘතියයි. එය මාතර සිට හම්බන්තොට දක්වා ක්‍රියාත්මක කරන අතර ඒ සම්පූර්ණ දුර කිලෝමීටර 96ක්. මෙම ඉදිකිරීම සඳහා ඇස්තමේන්තුගත මුළු මුදල රුපියල් බිලියන 252.5ක් වන අතර ව්‍යාපෘතිය අදියර 4කින් ක්‍රියාත්මක කිරීමටයි රජය කටයුතු කර තිබුණේ. ව්‍යාපෘතිය 3 වෙනි අදියර ක්‍රියාත්මක වන්නේ බරව කුඹක සිට අන්තරවව දක්වා කිලෝමීටර 15ක් ආවන්දේ වන පරිදි 4 වෙනි අදියර කිලෝමීටර 25ක දුරකින් සමන්විත වෙනවා. ඒ අන්තරවව සිට හම්බන්තොට දක්වායි. අපි බලාපොරොත්තු වෙනවා ලබන මාසයේ අගභාගයේ වෙන විට අදියර 3 සහ අදියර 4 නම් හම්බන්තොට මත්තල සිට වැටිය දක්වා කොටස් මාජනායිතියට පැවරීම සඳහා අදියර 3 බරව කුඹක සිට අන්තරවව දක්වා දිවෙන කිලෝමීටර 15යි. මේ සඳහා පිරිවැය හැටියට බිලියන 31.5ක් ඉදන් කරලා තියෙනවා. මෙය මන්තිරු 4කින් යුත් අධිවේගී මාර්ගයක්. මේ ප්‍රදේශයේ අලි ගැවසෙන ප්‍රදේශයක්. වනජීවී දෙපාර්තමේන්තුවේ සම්පූර්ණ අධීක්ෂණය සහ අනුමැතිය අනුව අපි අලි වැටකුත් නිර්මාණය කරලා තියෙනවා. ඒ අනුව මේ වන විට සියලුම වැඩ අවසන්. අපි මහජන අයිතියට පැවරීම සඳහා සූදානම් සිටිනවා. අවුරුදු 3 හමාරක් පමණ තිස්සේ මේක හදලා ඉවර කරලා බොහොමත් අසීරුතාවෙද්දී දැන් ලබන මාසෙ පමණ ජනතා අයිතියට පත් කරන්න සියල්ල සූදානම් කරලා අවසానයි. මේ ප්‍රදේශය කර්මාන්ත පුර ඇති වෙන්න සහ ආර්ථිකයේ මේ පැත්තේ දියුණුවක් සඳහා ඉතා වටිනා අධිවේගී මාර්ගයක් විදිහට අපිට සලකන්න පුළුවන්. කොට්ටාවේ සිට මත්තලට කිලෝමීටර් 200ක් පමණ පැය දෙකකට සෝ දෙකකට ආසන්න කාලයකදී අපිට මෙහෙ ලඟා වෙන්න පුළුවන්. මේක සුබ පෙරනිමිත්තක් ආර්ථිකයේ දියුණුව සහ රටේ සංවර්ධනයට මේක හඳුන්වන්න පුළුවන්. මාතර සිට හම්බන්තොට දක්වා ඉදවන අධිවේගී මාර්ග කොටස විවෘත වීමත් සමග ජනතාවට පහසුකම් රැසක් සැලසෙනවා. මෙම මාර්ග පද්ධතිය ඉදිකිරීමට අවශ්‍ය ද්‍රව්‍ය වලින් 90%ක්ම ලබාගෙන ඇත්තේ දේශීය වශයෙන් වේ. අධිවේගී මාර්ගයේ ඔසේ කොළඹ සිට හම්බන්තොට දක්වා ගමන් කිරීමට ගතවන කාලය පැය 2 හමාරක්. අපි තරඟ කරන්නේ කාලයත් එක්ක. ඒ කාලයට දෙන්න පුළුවන් හොඳම වටිනාකමක් ලෙස මේ දක්ෂින අධිවේගී මාර්ග දිගුව හඳුන්වන්නට පුළුවන්. වසර ගණනාවක් තිස්සේ විවිධ බාධක සහ අභියෝග මැද්දේ වැඩ අවසන් වූ දක්ෂින අධිවේගී මාර්ග දිගුවේ 3 වෙනි සහ 4 වෙනි අදියරයන්හි ගමන් කිරීමට නුදුරේදීම ඔබට හැකියාව ලැබෙවි. කොසල මුදලිගේ සුනිල් පෙරේරා සමගින් මම තරකා විජේවංශ ITN ප්‍රෝත්‍යංශය වෙනුවෙන්. සෝසරිය ගිලන් රථ සේවාව සම්පූර්ණයෙන්ම ස්වාධීනව ක්‍රියාත්මක වන්නක් බව කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසනවා. එය ශ්‍රී ලංකාවේ කාර්යක්ෂමම සේවාව බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
දහනවැය අනුව සුවසරිය ගිලන් රථ සේවයේ කාර්ය මණ්ඩලය වෙනුවෙන් දිවයින පුරා උපකාර්යාල ගොඩනැගීමට තීරණය කර තිබෙනවා. එහි මුල්ම කාර්යාලයේ ඉදිකිරීම ආරම්භ කෙරුණේ මිරිහාන පොලිස් ස්ථාන පරිශ්‍රයේදී. ඒ කැබිනට් නොමන අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සුවසරිය ගිලන් රථ සේවයේ සභාපති දුමින්ද්‍ර රත්නායක මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. දහනවැය අනුව සුවසරිය කියන්නේ දේශපාලන වැඩපිළිවෙලක් නෙමෙයි. ළඟදි සමීක්ෂණයක් කළා තිබුණා මේ රටේ රජය විසින් ලබා දෙන සේවාවන් වලින් වඩාත්ම අත්‍යවශ්‍ය සේවාවන් හඳුන්වන්න කිව්වහම අපේ රටේ මිනිස්සු ඉස්සල්ලාම නම්බර් එකට කිව්වේ 97ක් 1990 සුවසරිය කියලා. මුළු රටේම පැය 24ම මේ රටේ ජීවත් වෙන මිලියන් 21 දෙනාටම එක හා සමානව ඕනෑම තැනක මේ සේවාව මෙවැනි කෙටි කාලයකින් මේ ශුද්ධ රෝහල සහ අපේ ඉමර්ජන්සි මෙඩිකල් ටෙක්නීෂියන් පයිලට් එක ඒ ගෙදරට එවන එක ලේසි පහසු කාර්යයක් නෙමෙයි. 1990 තමයි ලංකාවේ තියෙන කාර්යක්ෂමතම සේවාව. ඒත් සමගින් ITN සහ සහාය 30 ප්‍රධාන පුවත් විකාශය නිමවට පත්වනවා. මේ ළඟට අපගේ රාත්‍රී 9:30 ප්‍රධාන පුවත් විකාශය බලාපොරොත්තු වන්නා. www.itnnews.lk